रचना क्षेत्रे अति विशिष्टेन अतर अग्रगण्य स्थानयक हिमिकरगत महाचार्य सुनील आरिरत्नयन गेनाय अद अप कथा बह करन्नट बलापुरु इत आसन्नम हेतु तमय एतुमन वसर 45ක් पमन अध्यापन क्षेत्रे सेवेन विश्राम गेनीम मे निमित्तेन जयवर्धनपुर विश्वविद्यालय भंडारनायक शालावे गी मागल देवंत प्रसंगय पवत्तुने 2014 डिसेंबर मासे 14 वेंदा रात्री प्रवीणतम गायक गायिकावन रसक ओहुगे गीत मेहिदी गायना कला ए विश्वविद्यालय सिसुन हा सुविशेषी अमुतन दहस गणनकगे महा सहभागित्वे एतेन्म एय हदवतट दनेन मोहतक वुणा 1971 दी गुरुकमट विद्यालंकारयट नत्नम कैलनीय विश्वविद्यालयट यन सुनील एट अवुरुदु 4කට पस्से 1975 दी यान्ने यापनेट यापनीय विश्वविद्यालय सिंगलांशयट 1980 दी एम यापनीय विश्वविद्यालये सिंगल अंशय वहुवट पस्से आपहु कैलनीयट मेनवा तवत् अवुरुदु 5කට पस्से 1985 दी श्री जयवर्धनपुर विश्वविद्यालयट एन महाचार्य सुनील आरिरत्न दशक 3ක්ම जयपुर अभिवृद्धियट कल सेवे कोहम नाम अमतक करन्नद मे गमन एन अतरमग तम अतीतय सिहिपत् करन सुनील मगे गम कोट्टे श्री जयवर्धनपुर कोट्टे मगे किवाल नुगेगोड मम इगेन गत्ते नुगेगोड सांत जॉन विद्यालय मम उसस अध्यापनय लभुवे नुगेगोडम विजयरामे श्री जयवर्धनपुर विश्वविद्यालय बत्ताम मगे मुलु जीविते मगे वेला तियेन्ने श्री जयवर्धनपुर कोट्टे सह नुगेगोड कियन नगर देख अतर अतरम किवोत् मट गमक नय किला किवोत् हरि मोकद मे नुगेगोड कियन्ने गमक नेवे इदत् गमक नेवे सुनील आरिरत्नयन्गे अध्यापनिक सेवय इसेम साहित्य गमन मग पिरिपुन संधिस्थान रसकगिन पिरिति बुन बव එතනින් පටන් ගත්ත මගේ සාහිත්‍ය කටයුතු ඒ පාසල් සමයේදී පොත් හතරක් අහිංසකව කියන කෙටි කතා පොත අලකේශ්වර කියන ඓතිහාසික නවකතා පොත සියොතුන්ට රැකවල් කියන කවි පොත වගේම අපේ පවුලේ 6 දෙනාම එකතු වෙලා අපි ඔක්කොම නමින් පොතක් නිකුත් කළා කියන පොත් හතරක් නිකුත් කරන්න පුළුවන් වුණා අපිට අපේ පාසල් කාලේ පත පොත ගීතේ චිත්‍රපටය ඔහුගේ විවිධ භූමිකාවන් අප එකිනෙක ඇමිනුවත් ඇත්තෙන්ම එය දිගුම දිගු මාගලක්ම වෙනවා නොඅනුමානයි අවුරුදු 45ක් පමණ වූ කාලය පුරා ඔහු චිත්‍රපට 20කට පමණ දායක වෙලා තියෙනවා පොත්වලින් ගත්තොත් පොත් 56ක් පළ කරලා තියෙනවා ගීත රචනා ප්‍රමාණය නම් හිතා ගන්නවත් බැරි තරම් ඒ විතරක්ද වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් गीत रचकयात् ओहमयि मट वेडियेम्म लबिला तिबेन्ने गीत रचना कला पिलिबंद सम्मान जनाधिपति सम्मान सह सरसवि सम्मान एरेंड होंदम चित्रपट अध्यक्ष होंदम निष्पादक होंदम तिरुनाटक रचक आदि वशे अंशवलट जनाधिपति सम्मान हिमि वेला तिबेनवा साहित्य पत्रयेन गत्तोत् होंदम पर्यवेक्षण कृति वलट साहित्य सम्मान वगेम राज्य संगीत सम्मानत् हिमि वेला तियेनवा ඉතින් සම්මාන කියන ඒවා බලාගෙන නෙමෙයි අපි කටයුතු කරන්නේ නමුත් සම්මානයක් ලැබීම මම හිතන්නේ එක්තරා විදිහක උත්තේජනයක් සපයනවා ඒ ඒ අංශවල නිර්මාණ කටයුතු සහ පරීක්ෂණ කටයුතු කරන්න Depi no ved paukar ini
1980 යුගයේදී සුනිල් ලියූ නන්දා මාලිනී ගැයූ ගීත ගුවන් විදුලියේ තහනම් වුණා. ඒ වුණත් සත්‍යයේ ගීතය පවන වගේ විරෝධාකල්ප ගී ප්‍රසංග මහා සුලං ප්‍රවාහයක් වගේ රසික හදවත් සිසාරා දෝංකාර දෙමින් හමා ගියා. මට පැවිදිච්ච රජයෙන් මරණීය තර්ජන එල්ල වුණා. ඒකට මුගක් හේතු වුණා මගේ ගීත රට ඇතුලේ ඉන්න බැරි තත්ත්වයක් උද්ගත වුණා. ඒක නිසා මට මම පැනලා ගියා අපේ රටෙන්. පැනලා ගිහිල්ලා අවුරුද්දක කාලයක් ගත කළේ තමිල්නාඩු ප්‍රාන්තේ. පොලිසිය තමිල්නාඩුවේදී ඔහු දමිළ භාෂාවත් දමිළ සාහිත්‍යයත් ඉගෙන ගත්තා. ඊට පස්සේ දෙමළ සාහිත්‍ය ගැන සිංහලෙන් පොත් කිහිපයක්ම සම්පාදනය කළා. ඒ අනුව ඔහු දමිළ සම්මාන කිහිපයකුත් දිනා ගැනීමට සමත් වුණා. සුනිල් ආරියරත්නයන් මෙතෙක් කළ සුවිශාල වූ සාහිත්‍ය සේවය ගැන මේ වැඩසටහනින් පමණක් කතා කරලා නිම කරන්නට බෑ. ඒ වුණත් ඇසිය යුතුම එකම එක ප්‍රශ්නයක් මගේ හිතේ ඉතුරු වෙලා තියෙනවා. මේ තරම් වැඩ කොටසක් කරන්න ඔහු කාලය කළමනාකරණය කරගත්තේ කොහොමද? මගේ ජීවිතේ හැමදාම මම කාල කළමනාකරණය පිළිබඳව උගක් උනන්දු වෙච්ච කෙනෙක්. මම සාමාන්‍යයෙන් උදේ පාන්දර හතර මාරනකට මගේ දවස පටන් ගන්නවා. ඒ දවස පටන් අරගෙන රාත්‍රී 10 ඉතර වෙනකන් අකණ්ඩවම වැඩ කරනවා. ඇත්තට මට දවස අවසානයේදී කල්පනා කරලා බලනකොට එදා දවස ගැන මට හිතුණොත් නිකන් ඕපදූප කතා කරන්න වැඩගැම්මක් නැතුව මගේ ජීවිතේ එදා දවස ගෙවන කල මට ලොකු පශ්චාත්තාවපයක් ඇති වෙනවා. ඒක නිසා මම කැමතියි හැමදාම නිින්දට යනකොට එදා දවස මටත් රටත් නිර්මාණ ලෝකයටත් සාහිත්‍ය ලෝකයටත් කලා ලෝකයටත් මොනවා හෝ දෙයක් දවසේ සිද්ධ වෙලා තිබුණොත් තමයි මට හරියට නිින්ද යන්නේ. ඉතින් ඒ අනුව ඒ කාල කළමනාකරණය කර ගැනීම නිසා මම හිතනවා මට මගේ ජීවිතේ බොහෝ කටයුතු කරන්න අවකාශය ලැබිලා තියෙනවා. ඒ තමයි රහස. ඒ නිසාම තමයි සුනිල් මෙපමණ නිර්මාණ සංඛ්‍යාවක් කළේ. කොහොම වුණත් මෙවැනි වැඩසටහන ඔහු වෙනුවෙන් සකස් කළ යුතුයයි යන අදහස මට පහළ වුණේ අපූර්ව විදිහකට. ඒ net fm ගුවන් විදුලියෙන් සති කිහිපයකට පෙර මම අහපු අපූර්ව වැඩසටහනක් නිසා. දන්නවනේ කවදත් අපූර්ව දෙයක් කරන බන්දුල නානෑක් කරවසම්. ඔහුගේ ඒ රෑ ඉරපාන වැඩසටහන එදා සම්පූර්ණයෙන්ම වෙන් කරලා තිබුණේ මහදුරු සුනිලුන් වෙනුවෙන්. කෙනෙකුගේ ජීවිතයේ ගුරුකම නිර්මාණකරණය, ඒ කියන්නේ නවකතාව, කෙටිකතාව, කවිය, වේදිකාව, ගීත රචනය, තිර රචනය, සිනමාව, මේ හැම ක්ෂේත්‍රයක්ම ජීවිතයේ තියෙන කුඩා බව බැලුවම මේ සියල්ල අතරේ මොනතරම් පොත් ප්‍රමාණයක් මේ හැම අංගයකම වැඩ කරමින් මේ චරිතය ජාතියට දායාද කළාද. මානවසිංහ ගැන හොයන්න ගියත් ජෝන් ද සිල්වා, මහින්ද හාමුදුරුව, ලෙස්ටර් විතරක් නෙමෙයි කපිරිඤ්ඤ බයිල ගැන හොයන්නත් බලන්න ඕනේ මේ දකුණතින් ලියපු පොත්. තමුන්ගේ ජීවිතේ අවුරුදු ගානට හරියන්න පොත් ලියපු කෙනෙක්, ප්‍රඥාව දල්වපු කෙනෙක් සාමාන්‍ය ලේඛකයෙකු වෙන්න බෑ. I'm not afraid.
Oh,